ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ආදරේ අහස තරම් ගණන් ගණන් අශින් කෝල් එකක් ගන්න. අර මොනවද කියන්නේ? මොනවා හරි අහපංකෝ. ඒකල අඩුම ගන්න අපිට මොනවා හරි දැනගන්න පුළුවන්. අඩුම ගන්න කියන්නේ රෝචනා ගෙදර ගියාවත් නැද්ද කියලා. හලෝ. හලෝ. අශේනි. සරෝජිනෝ. සරෝජු ගෙදරින් එළවල. මොනෝ? අනේ මේ මිතිල මම එකෙක් නෙමෙයි ඔය සේරම වංචාකාරයෝ කියලා දන්නවා. අනික මම දන්නවා සරෝජු එතන ඉන්නේ කියලා. මම දන්නවා ඔය බූරුවාමට කතා කරන්න ලෝචනා කොහෙද ඉන්නේ කියලා දැනගන්න කියලා. සරෝජු කියන්න ලෝචනා වුණනම් අපායට යන්න කියලා. ඇයි මොනවද කියන්නේ? මොනවද තව? මේ මේ සෙල්ලම හරියන්නේ නැහැ. අශේනි හැමදේම දන්නවා. ඔබව ගෙදරින් එලවලා කිල්ලක් දන්නවා. ඔබ දැන් මාත් එක්ක ඉන්න කිල්ලක් දන්නවා. මචං ගැහණි දැන් හැපින්න වෙලා ඉන්නේ. හරි? ලැහැත්තියන් ෆයිට් එකට මම නන්නේ. ඔය ලෝචනා? ලෝචනා හම්බෙන්න නම් අපායට එන්න කිව්වා. සංජීව තමුස දන්නවද අපේ තමුසලාගේ බොහොම පරණ සම්බන්ධයක් තිබුණා කියලා. දන්නේ නැහැ නේ අපේ මහත්තයා. දන්නේ නැහැ නේ. දන්නේ නැහැ. අයිසේ සංජීව නොදන්නකම තමයි මේ ලෝකේ තියෙන ලොකුම අවුල. අනේ ති මහත්තයෝ. මහත්තයලා කවුද අපි කවුද? ඒක තමයි මම මේ තමුසෙලාට කියලා දෙන්න හදන්නේ. හොඳමයි මහත්තයෝ. ඇයි තමුසේ දන්නවද සංජීව අපි තමුසෙලාගේ බොහොම පරණ සම්බන්ධකමක් තිබිලා තියෙනවා කියන එක. තමුසෙලාගේ මහේකාගේ මව් ඒ කියන්නේ මර්තහාමි අපේ මහවලව්වේ පොල්වත්තේ පොල්ලතුවේ තමුසේගේ මහේකා ඒ කියන්නේ මර්තහාමගේ කොල්ලා අගුස්තු වෙනවා. ਉਹ අපේ වලව්වේ මිදුලතු ගෑවේ 750ට. එපමණ පොන්චි සන්දේ ඉඳලා. නොමයි තමුසලගේ අපේ සම්බන්ධ පුරාණ. තේරුණා අපි මාත්‍යෝ. තේරුණා. මම තේරුණා නම් මං හිතනවා මේකත් තමුසට තේරෙයි කියලා. ඇයිසේ සංජීව තමුසේ දන්නවද අපේ මුත්තා ගලබොඩ මහනිලමේ වික්‍රම්බාහු මහනිලමේ අපේ අප්පච්චි පාත රටේ වික්‍රමසිංහ දේශප්පුහාමිගේ එකම දුව බැඳලා මෙහි පදිච්චුණා. ඇයිසේ අපි හොඳ පාරම්පරික නම්බුකාර වංශකාර මිනිස්සු. තමුසලා ඌරියෝ තලපු මිනිස්සුනේ. ඉතින් කොහොමද තමුසලා අපි බෑහෙන්නේ? මහත්තයා කියන්නේ මටත් කූරියෝ තල තල ඉන්න කියලාද? කූරියෝ තලන කතන්දරයක් නෙමෙයි මම කිව්වේ. අපේ වලව්වේ වත්තේ උදුරු ගාපු උන්ටයි කොල්ලතුයි බේඋන්ටයි අපේ වලව්වෙන් හිර දෙන්නේ නැහැ කියන එක. ඊළඟ කියන එක තමුගේ නංගිට. හිතේ තියෙන මනස්කාත හිතෙන් අයින් කරගෙන නැත්තම් තමුසගේ නංගිට මම මහත්තයෝ. හොඳටෝ මැති මහත්තයෝ. හොඳටෝ මැති. මහත්තයා දැන් මගේ පරම්පරාව ගැන සෑහෙන දේවල් ටිකක් කිව්වනේ. ඒත් මහත්තයා නොදන්න කතාවකුත් තියෙනවා මහත්තයෝ. මගේ අප්පා මහත්තයාගේ වලව උදළු ගෑවට පෙරහැර දවස්වලට උන්දා හොඳට ගිනි කෙලි නැටුවා මහත්තයෝ. ගිනි කෙලි. දැන් පුංචි කාලේ ඉඳන් මට ඒව හොඳට ඉගෙනුවා මහත්තයෝ. ඒත් මං තාම පෙරහැරේ නැටුවේ නෑ. මගේ නංගිට මහත්තයාගේ පුතාව ඕනි නම්
මංගුව කොහෙන් හරි ඒකට ගෙනත් දෙනවා මහත්තයෝ. ඔව්. මහත්තයා මහත්තයාගේ පුතාව බලා ගන්න. හැබැයි මගේ නංගිට එක නියපොත්තක හරි හානියක් වෙලා තිබ්බොත් මං එදාට ගිනි කිරි නටන්නේ වෙන කොහෙවත් නෙවෙයි මහත්තයෝ. ඒ පෙරහැරේ නෙවෙයි. මහත්තයාගේ ගෙදර මහත්තයාගේ වලව්වේ. හ්ම්. ගෝමිකලේ සංජීවට මහත්තයා කතා කළා. සංජීව ආවා. සංජීව මහත්තයාට කිව්වා. සංජීව ගියා. අශිනිය බේර ගන්න. මේ ළමයාගේ කලබල නිසා සේරම අමාරු වෙටෙන්න හදන්නේ. ලෝචනට කරදර? කනිෂ්මත් පහ වුණා අක්කතාම නෑනේ. වෙනදර නම් පහමාර වෙනකොට ගෙදර ඇවිල්ලා. පුරුෂෝ දෙන්නෙක් අපේ වහලේ උඩ රණ්ඩු කෙරුවා. මගේ හිතට මහා අමුත්තක් දැනෙනවා. අක්ක දැන් එයියම්මේ අනික සරෝජය කිව්වනේ ගෙනත් ඇරලවන්න කියලා. එකට වගේත් එනවා බා. කාර් එක ඇතුළේ තිබින්නේ නෑ අම්මේ. මම බත් එක ලිපේ තියලා අයාවේ මම බලලා එන්න. Mantap banget, ini nanti ada kamu.
මන්දම මම හිතා ගන්න බැරි වුණා. පාරපල්ලා මොද මොකටවම අනිත් පැතල බුවන්ඩ පහත ඕන දෙයකට මේ මිතිලා ඉන්නවද සුද බා මොකටද ඔචනා මෙහෙන් අරගෙන මයි යන්නේ ඔයගොම ගෙනන්දි ඈ කවුද යකෝ එකින මෙහෙම දෙයක් කරේ දැනගනි පාරයා මන්තගේ පවුලම පාවනවා මන්තගේ පවුලම පාවනවා මොකද්ද මං කරේ මොකද්ද කොහෙද ලෝචන තෝ මගෙන් දෙක අහන්නේ සරෝජ් Kalau dengan nomor challenge kan nih? Matya, tenangkan tuh orang karena beda. Uncle, mitil, Uncle Sarul jauh tuh nama baru Uncle. Hei puta, buka tuh nih. Arahnya, makanya, pergi nih. Suka, gak hamil nih kata. කාලයක් ලැබලාද කියලා නෑ අන්ති මේ යෝජනාවේ අයියා පියෙන් ගහුවා මොනම අපි සේරට බොරු කරලා චන්ඩියෙක්ගේ නංගී කෙනෙක්ගේ කියලා වුණාද අනේ ලෝචන හොඳ කෙනෙක් ආන්ටි ඕනම් පිරිමි කසාද බඳින්න සිහින මනෝ జాතිය කෙල්ලෙක් යා මොකද්ද පුතේ හොඳ? දන්න සේරම මායන් දාලා මගේ කොල්ලව අල්ලගත්තා. ඒකනේ මේ හැමදේම සිද්ධ වුනේ. එහෙන් අශේනි. මේ
මගේ මහත්ය තොයිල් නටනවා. ඕකෙට නම් හොඳක් වෙන්න හොඳ නැහැ. ලෝචනාට බනින්න පහන්ටි. ඒකෙල්ල අසරණයි. අපි හින්දා එයාට ලොකු අසාධාරණයක් වෙලා. මොකද්ද? මම තාම හරියට දන්නේ නැහැ මොකද උනේ කියලා. හැබැයි ආන්ටි ඉක්මනට බෑ ඇත්ත මොකද්ද කියලා එළිවේ. අනේ මන්ද. මේ ළමේ මොන කරදරයක්ද මේ දාගත්තේ කියලා. අන්තිමට හැම දෙයකටම බිලි වුණේ මේ මගේ අසරණය. ආදරේ අහසතරම් ඒ වෙලාවේ මං එතනට ගියේ නැත්නම් හැමෝටම වහ බොන්න තමයි වෙන්නේ. ලෝචන ලංගිව රේල්ලුවට හප්පල මැරෙන්න ඇරියා. ඈ ඒ ඇස්සේ අර කාර්කාරිය මල්වැඩ මුකුත් අරගෙන මෙහාට ආවා. අර බොස්කි කට්ටිය දාලා සංජීව අයියව මරන්න හැදුවා. එතකොට ඉතින් ඔක්කොම ඉවරයිනේ. කැමින්ද බලමු. හැම ලේසියෙන් මේ සේරම ඉවර වෙන්නේ නැහැ. තේරුණාද? ඔයාට තියෙන කබර හැමක්නේ කොච්චර තැලුවත් රිදෙන්නේ. ලෝචනංගි මේ ඔයාට තුනේ මියාව මරාගන්නද? දෙන්නත් පොඩ්ඩක් උළුව කල්පනා කරලා වැඩ කරන්න. ඒක තමයි පුතේ මාත් මේ කෙල්ලට කිව්වේ. දැන් අයියගේ ජීවිතේ ගැන ටිකක් හිතලා බලන්න කියලා. නැන්ද හරි නැන්දි. අපි ඒ කාලේ ගමේ කොච්චර සතුටින් ජීවත් වුණාද? එදා වේල හොයාගෙන කාලා බීලා අපි පුංචි කාලේ වැල්ලි මාලිගාද ඒ මාලිගා රැල්ලට ගහගෙන යනවා. ඒදිද අපි ලොකුනාට පස්සේ වැල්ලි මාලිගා හදන ගියේ නෑ නංගි. අපි වැල්ලෙන් ඈත් වුණා රැල්ලෙන් බේරෙන්න ඕනවට. දැන් නංගිටත් තියෙන ඔය රැල්ලෙන් ඈත් වෙලා ගමට එන්න. ඔය රැල්ල අපිට සැර වැඩි නංගි. ඉන්නකෝ චමින්දයි මං තේ එකක් හදාගෙන ඉන්න. ලොක්කේ මේ කවුද මේ ෆොටෝ එක මේ ගත්තේ? ඈ මේ සාරිය කුඩි තව සාරියක් දාගෙන ඉන්නේ. ගත්තේ මේ අශේනිගේ වෙඩින් එකට සාරි බලන්න ගිය වෙලාවේ. එතකොට උඹ ට්‍රේල්ලුවට යට කරන්න ගියත් ඒකේ. ඔව් අයිය මේ සේරම දේවල් වෙනකන් උඹ අර කාර්කාරයා පම්බයා වගේ බලන් හිටියද? ඈ මං අශේනික ගියා කියලා සරෝජ් දන්නේ නැහැ අයියේ. අන්න අපි හැමෝටම වැරදුනද? මේ මුළු ගේම් එකම දුන්නේ අර කාර්කාරයා. සේරම ප්ලෑන් කරලා නොදන්නා වගේ හිටියා. ඊට පස්සේ මල් වැඩමුකුත් අරගෙන ආව අනුකම්පාව ගන්න. බලමු චමින්දෝ. බලමු. දැන් පෙරහැර පටන් අරගෙන තියෙන්නේ. කසකාරයෝ කස ගැව්වා. මල්කාරයෝ වැඩ පෙන්නවා. දැන් තියෙන්නේ මේ කූඹි කැලේ සංජීවගේ වාරේ. ගිනි කෙලි බා. හැබැයි තින් පෙදාපාර මම මේ ගිනි කෙලිය නටන්නේ වෙන කොහෙවත් නෙමෙයි බා. ඔකුන්ගේ බලවුවේ. චමින්දයත් ඕන කෙලියකට ලැහැත්ති. ඕන ගිනි කෙලියකට. මං ජීවිත උනත් දෙන්න සංජීවයා. ඒක මං දන්නවා චමින්දියෝ. බොමගේ මස්සිනා වගේනේ. පොඩි. දැන් ඇති බා. නෑ අයියේ, තව ටිකක් තවන්න අම්මා. නංගි යන්න. ඕකම
කරන්න ඕනි දේ අපිට දෙයියෝ කියයි චමින්දෝ දෙයියෝ කියයි හ්ම් අපිට තියෙන්නේ පෙරහැර එනකම් බලාගෙන ඉන්න නටන නැට්ටුවෙන් නටපු දේ හ්ම් ඕනි තරම් නටපු දේ අපිට ගම් බලාගෙන ඔබට අර ආශේනිත බශේනිත කියන ගෑණිගේ විස්තර ටිකක් හොයලා දීපන් හ්ම් ඔලේ සංජයය මම හිට වෙනකොට බොට් ටික දෙන්න මම ලයිලට සුද්ධ සිංහලෙන් කිව්වා මේ ඡන්දේ ලඟ වෙලා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා කොහොමද සේරම ඉවරයි සුමනේ සුමනේ කියන්නේ එතකොට අපේ වලව්වත්ත උදුළු ගන්න ආපු එකාගේ දුවව මගේ පුතා බඳිනකන් මම බලන්නේ කියලා නයිනර් මම කී සැරයක් කියලා දිනුවා මගේ දුව කසාද බඳින්නේ නයිනර්ගේ පුතා මම විශ්වාස කරන්න කියලා මම කිව්වා එච්චර කියලා දෙද මොකද මේ දාගතුලේ සංජය යුද්ධ ප්‍රකාශ කරලා සරෝජ් ඇඳේ ඒ මගේ කෙල්ල බලාගත්තුත බලාගෙන ඉන්නවා කඩුපාර තව පොඩ්ඩක් එහා මෙයා වුණා නම් මෙතන මල ගියා සංජීව කියන්නේ ලයිනල් අපිට මේ වෙලාවේ ඕනම කරන මිනිහ ඔය පෝස්ටර් ගන්න වැඩ වලට නෙමෙයි ඊට වඩා ලොකු වැඩ වලට ඕන මිනිහ එතකොට සුමනේ කියන්නේ ඌ මගේ ගෙදෙට්ට ඇවිල්ලා චැලෙන්ජ් කරනකොට මම නිකන් බලයින කියලාද ලයිනල් දේශපාලඥයෙක්ගේ චන්දිරත කොච්චර පොඩි කාලෙත් තියෙන්නේ හරි හරි ඌට ගහන්න ඕනේ නම් ඌගේ ගුබ්බෑමට එනවා හා ඔය කොල්ල තුන් හතර දෙනෙක් යනවා මිසක් කොච්චර මෝඩ වැඩද නෑ කරලා තියෙන්නේ මම එතෙන්ට ගියේ නැත්තම් පුතා ආද වෙනකොට ජීවිතුන් අතර නෑ තේරුණා සුමන්ට ඒකත් ලයිනල්ගේ වැරද්ද ඒ කොහොමද මගේ වැරද්දක් වෙන්නේ මම ලයිනල්ට කට කැඩනම් කිව්වා ඔය ළමයා ගෙදරින් එලවන්න එපා කියලා කෝ ඇහුවද හා ලේසියෙන් දිනන්න තිබිච්ච ඡන්දය නිකන් අමාරු කරගත්තා දැන් මේ පත්තරවල ගියොත් එහෙම මොන දිනට කියන්නේ දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන්න කලින් ඔන්න ඔය විදිහට හිතන්න තිබුණේ හරි හරි මම ලයින්ඩ කරන්න ඕනේ දෙ කියන්නම් අපි තුරුම්පු දාන්න කලින් වටේ ඉන්න එක තුරුම්පු හිතින් ගණන් කරන්න කියලා සුදාගේ බූරු පොලෙන්ම ඉගෙන ගත්තේ මට තේරුන්නේ නැහැ සුමනේ මේ පත්තරේ වැටෙන්න කලින් නයිනල්ගෙන් පස්සේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න. තේරුණා. පරණ දානශාලාවක් කරේ අලුත් වැඩියා කරනවා කියලා බාරගන්න. මම එකට යන වේදන් දෙන්න. එතකොට සංජීව අප මිනිහට ඉස්සර වෙන්න දෙමු. සරෝජ් කවදරි ඔයාගේ අම්මා අප්පච්චි මට කැමති වෙයි කියලා? අය අකමැති වෙන මොකක්ද තියෙනවා ගැඩුව? කැමති වෙන මොනවාද මගේ තියෙන්නේ? තියෙන ලස්සන. ලස්සන? ලස්සන රැවටෙන තරම් උගලන් දෙමපි මොඩල් සරෝජ්. මට වඩා අශේනි කොච්චර ලස්සනද? ඒත් මට ඕන ලස්සන අශේන් ළඟ නැහැනේ. ඒයි මට ඕන කෙල්ලෙක් මිසක් පාවෙන සරුංගලයක් නෙවෙයි. මම මේ හිතාමතා වගේ හිතරිත් දන්න හදනව නෙවෙයි. ඒත් මේ හැම දෙයක්ම විසඳ ගන්න මට කාලය ඕන. එතකන් අපි දෙන්නට විසඳ වෙනවා. එතකන් ඔයා මට සමාව වෙන ලෝචනා. සමාවිල්ල නෝ මට වැරද්දක් කළා නෑනේ සරෝජ්. අනිත් එක ඔයා වෙනුවෙන් ඔයාගේ ආදරය වෙනුවෙන් මට දහස් වාරයක් වුණත් ඉවසන්න පුළුවන්. ඔයා කොහොමද ලෝචන ඔච්චර හොඳ වෙන්නේ? අශේන ගැන තරහක් වෛරයක් ඇත්තෙම නැද්ද? අනේ නෑ සරෝජ්. මං අශේනගේ දෙයක් උදුරගත්ත මිසක් එයා මගෙන් කිසිම දෙයක් උදුරගත්තේ නෑ. ඒ කියන්නේ මම ඔයාගෙන් උදුරගත්තා. මොකක්? පිස්සුද? මං ඔයා උදුරගත්තේ නෑ. ඔයානේ මගේ පස්සෙන් ඇවිල්ලා බැඳ වැටිලා අඬලා හැපිලා මගේ ආදරි ඉල්ලගත්තා. හා හා. ඇත්තද? හරි හරි.
Macan lojana ada mukut telan ya bang. Betai mie amarul lah tuh ini. Ini bang kum putan. Macam bagi mau dagang mau ditinggal apa? Riting, si dia nanya sih. Piye kili mie macam urai jadi anu nih. Oh minta bang putra, dagangan ada tuh. Dawas deka tuh nak kena kau hari ya. Mant lojana balan doh nih. Mau lojana lagi arah mie amang. Mie, bang pisu kata ager lah. Mulu Palatamu gini aja bilang titip, lo cenderung kena katakan. Masa ini tuh kami depan macam pedas. Belas ini orang mata buru bangker. Lo cenderung bandur, lo cenderung bandur. Eh, Saroj, Saroj, apa apa? Orang pun tidak muna bang, hah? Woi, unu mikar yang bukia bang. Kan kini kalau hendak awak ke, deh tiga bilah pedas, Fransia, mangi nana orang pun ada kita. Kami coba, kami coba. Ipang bikin kibang. Kali mandan ne. Karena dari kau tuh baru itu gila. Mama ne, hamadewa ne paripukan doan. Bawa mu pernah ni dah kan? Mami ke tiada. Aduh, mami amma pernah ke hati mian orang ini. Bawa pun beri kerja dah lekan. Aida ti? Sarat, ocher itu muka tuh ikhlas pasing ni, muka dia tu. Eh, dia makin gahan. Saroj ke mana lagi? Eh, nama dia Saroj ke mana? Orang gahan itu. Bukan dah ni, mata pita muka dia ni lagi sih dia dah ni. Ambil orang ini, hendel orang ini, hembo orang ini. Kamu dah ni, tamang ni netter lagi ni kat tamu, loker lagi ni dia. Arah lain lah. Ani, amni muka tu desa bahar ni keranda awal zaman dah ni. Macam dia kati dia. Ya, arah kelir gubeng ni leter prosenya kita, luku prosenya kita. Ini tadi apa dia bani ni? Saroj ni berada di kiri. Saroj ni mana ini? Saroj tu? Saroj tu membal. Telit dia kerja biaya talan tu, ni tu. Nut Saroj mana kerja di kiri lepas dia ni ber. Saroj tu honda beri. Ait kau dah kat lojana dia balne kapne. Anu ada beri di sana. Orang kisah dia teri ni. Amma dia teri ni. Ukuran ni pasti dia milangnya balan. Pernah dulu balan. Sarut lojana wa tari ni lagi. Ayat hati yang mikir ni. Dua, ni mandan ni wa mili loki mili suka na mili loki dia dah. Deng, deng balan sarut wa teki yal lagi. Iyal lagi ni kamu lojana teki yal. Tapi awak ada kerana deng hari okom wedding ni kan leh sikit. Aye, korang mesti sambandin pertengkat. Bagai apa tu mau? Borud? Dekannya dulu kan ni. Anak dekannya tiernya kan, ati dekannya hundur hoi lagi nol kira. Izin dama muka tu keran. Bayar mati dekannya kan, okom mister, hari erdi nol. Bayar benih mati keran beri tiak nih. Tatake, gua mili gani. Tatake, mili warna apa? Muka apa mili beri handen ni? Hari itu betul loteraya ke dia lagi? Loteraya? Loteraya kenapa bang? Dalam mata mili loko mana mili ada ni? Loko mana? Ini baru muka dia aku muna tan nak dengan ada gam. Mang ini motor speed boleh dia karavan kerana netu wad dulu nanti. Tatake. Ila gini botol ya, botol ya gini. Taninya mau buat ni ada botol ni, taninya mau. Me, jamin dia. Mau botol ya, tapi me botol dekat bimbang. Hebei, me terus mama ni dah naik binna bahin naik itu rata tiaga ni pak. Binna bahin? Mama? Me terus?
අනේ පලයන් බයි යන්න බින්න බහින්න මෙතන මම බින්න බහිනවා තමයි මේ නෙමෙයි සංජීවයලා ගෙදර දැන් සංජීවයලා ගෙදර සීරම දොර ජනේල දැන් මට ඕපන් කරලා ඉදී ඒ මොකෝ බං ඒ මොකෝ කියන්නේ මං දැන් වීරේ වීරේ බං වීරේ ලෝචනා නංගිගේ වීරයා ලෝචනා නංගිගේ ඉස්කෝලේ ඉන්න ප්‍රේම කුරුල්ලා මම දන්නවද අර කාර් කාර්යයේ ගෙවුන්ගෙන් ලෝචනා නංගිව මං පැනලා බීර ගත්තා බීර ගැනිල්ලක් හා හරියට නිකන් චිත්‍රපටියක ප්‍රධාන නළුව වගේ බං මම දන්නවද ලෝචනා නංගිලා මාතියා බලාගෙන හිටියා බලාගෙන ඉඳිල්ලක් බං මට හිතුණ නිකන් පැනපු ගමන් පදාගෙන ඉවගෙන ඉවගෙන යන්න මොනවා කියනවද මන් දන්නේ චිකි උඹ ඉතින් ඉම්බද ආදරේ අහස තරම් පිස්සුද එයා හක බලාගත්තා ඒ උනාට ඉතින් මන් දන්නවා එයා මන් බේරගත්තු එකේ කෙලෙගුණ එයා ළඟ තියෙනවා ඒක උඹ දන්නවද අන්තිමට එයාගේ අතින්ම තේ එකක් හදලා දුන්න ඔබ මට නිකන් ලෝකෙම ලැබුණා වගේ උඹ ඉතින් මෙතන ඉඳගෙන උඩ පාන ඉන්නේ ඒක උඹට ආදරේ කියලා කිව්වද නෑ එහෙම කිව්වේ එහෙනම් උඹ ඒකකින් ඇහුවද මං අහන්නේ අටේ පන්ති ඉඳන් ඉතින් ඒක හා කිව්වද පිස්සුද ඉතින් එහෙනම් බත් කන හරකෝ උඹ මෙතන ඉඳන් බොරුවට උඩ පාන ඉන්නේ යකෝ චමින්දියෝ ඉස්සෙල්ලා කෙල්ලෙක්ගෙන් ආදරේද කියලා අහනකොට ඒකේ ක්‍රමයක් කියලා එකක් තියෙනවා අන්න ඒක ඉගෙන ගනින් ක්‍රමයක් කීපක ක්‍රමයක් මොකද්ද කියලා ඔන්න අහගනින් එහෙනම් ඉස්සෙල්ලාම අහනවා ඒක ඊට පස්සේ ඇඹරි ඇඹරි හා කියනවා ඊට පස්සේ ආදරේ කියනවා ඔය සේරටන් පස්සේ මොකද වෙන්නේ කසාදත් බඳිනවා ඒ කිසිම දෙයක් නොවි උඹ මෙතන බොරුවට තියාගෙන උඩ පනිනවා අර කාර් කාර්ය ඇවිල්ලා ඔය කෙල්ලව අරගෙන ගියාට බොට මොකෝ වෙන්නේ මොකෝ වෙන්නේ බොට වෙන්නේ වහ බොන්න වහ වහ එහෙමද හරි හිටපන්කෝ අද හෙට මාත්‍රේ අංක පිළිවෙලටම වැඩේ කරන්න එතකොට හරිනේ ගියා කියලා දිනෝෂ මට කිව්වා. ඇයි නොකිය ගියේ? යන තැන මට කියලා යන්න. මට බයයි ලෝචනා පරිස්සමි. Call me. ලෝචනා කොහෙද ඔයා ඉන්නේ? මම කීපවරක් call කරාද? ඔයා answer කළේ නැහැ. දැන් හවස 4යි. දැන් ඔයාගේ ෆෝන් එක ඔෆ්. මට තවත් බලාගෙන ඉන්න බෑ. මාව තාත්තා ගෙදරින් එළෙව්වා. අශේනි සේරමටම කියලා. මම දැන් ඔයාලා ගෙදර එනවා. අපි හැටම බඳිමු. මට ඔයාව ඕනේ. ඔයාව නැති කරගන්න මට බෑ. අශේනි මේක දැනගත්තොත් මාව මරයි සරෝජ්
එහෙම කොහොමද? මේක යාට කියන රටක්ද? අෂේනි මාව මරන්න આવුත් ඔයා මොකද කරන්නේ සරෝජ්? මම නම් බලාගෙන ඉන්නවා. ඒ මොකද? ඒ මොකද කියන්නේ? ගෑණියෙක් තවත් ගෑණියෙක්ව මරනවා මම දැකලා නැති නිසා. ඔයා හරි නරකයි සරෝජ්. මං දන්නා. මම මැරෙනකම් බලාගෙන ඉන්නේ තව කෙල්ලෝ පස්සේ යන්නනේ. ආපු මට පෙන්වන්න බැරි જાතියක්. හං 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 තදින් සින. ඒයි. ඒයි තමයි තදින් සින. තදින් සිනාද? හැමතිස්සෙම අර කාමරේට වෙලා ටීවී එකක් දාගෙන කෙල්ලෝ දිහා බල බල ඉන්න නිසා. මොඩියේ. ඒ මගේ රස්සාවනේ. මට ඒව බලලා තමයි ලියන්න පුළුවන්. ලිව්වොත් තමයි සල්ලි හම්බෙන්නේ. ඒ කියන්නේ කෙල්ලෝ ආශ්‍රය කරලම නැහැ. ඕනේ. ආ එතකොට අර ප්‍රභා ශිරෝමි ඒ කවුද? ප්‍රභා ශිරෝමි කියන්නේ මේ මිතිලගේ ගෑනු ළමයි. අනේ මේ මම නොදන්නා වගේ හැටි. ඇයි? මොකුත් නැහැ. හොව ඉතින් දැන් මං හොඳ නැහැ. මට වැඩි හොඳ කට්ටි ඉන්නවා. අනේ හොඳයි. මගේ වෙලාව ආව නම් මං යනවා. දෙයියොම දුන්න දෙයියොම ගත්තා. ඔයා යනවා කියන්නේ මමත් මේ ලෝකේ නැහැ සරෝජ්. තේරුණා. කවදා හරි දවසක මේ ලෝකේ මිනිස්සු ඔයා මගෙන් ඈත් කරන්න හදුවොත් එදාට මම මොකද සරෝජ් කරන්නේ? ඇස් දෙක පියාගන්නකො. ඇයි? ඇස් දෙක පියාගන්නකො. හරි. දැන් මොනවද පින්? කළුවරයි. මුකුත් වෙන්නේ නැහැ. මොඩි හිත පොඩ්ඩක් සමාධිගත කරලා බලන්න මොනවද පේන්නේ කියලා. ඇයි? මොනවද පේන්නේ? ඔය සුදු මූණ. මං හිතුවා දකින්නයි කියලා. අනේ මේ මට එම් පිස්සුවන්නේ. ඔයාට මාව ඕනේ මොන වෙලාවක ඔය ඇස් දෙක වහගෙන හිටන්න. මං ඔයාලා ළඟ ඇති. හැමදාටම මං ඔයාලා ළඟ ඇති. හැමදාම මම නිසා මගේ ආදරය නිසා මගේ පවුලම දුක් විඳින්න. ඒත් මට මගේ හිතේ සරෝෂ තියෙන ආදරය නැති කරන්න බැරි වුණා. මම මොනවා කරන්නද දෙයියනේ? ඇස් දෙක පියාගන්න හැම වෙලාවකම මට යව පේන. මගේ හිතේ සරෝෂ්ගේ ආදරය කලපදියම වෙලා ඉවරයි දැන්. ඇරගෙන ජීවිතය අම්මට නෑ. මට හිතා ගන්නවත් ඔයා මගේ ජීවිතය වෙලා ඉවරයි සරු. මම හැමදාම ඔයා වතේර හිතා දාගන්න හැද. ඒත් මට ඒක කරන්න බැරි වුණා. ඔයා නිතර කසාද බඳින්න. ඒක මට දරා ගන්න අමාරුයි දෙයියනේ. මොකද මේ දෙන්නා මාව දැකලා බය වෙලා වගේ?
mukadu me papa mitra hina wen. Me Ashini me, kisi dayak danna to nikan dodo anne pahari. Kisi dayak danna to? Kisi dayak danna to inne mama ne me, oyala. Natte tinggal hinggane kellege gubbayam walagi. Me Ashini, minisunda katha karanne kiran. Salli dekunata hemo wedagath wenna ne. Owo. Eka thamai bili kadu kadagena gedarata vela inne. අනේ ඇති ළමයිනේ දැන් රණ්ඩු වුණා. සරෝජ්ට මොකද උනේ කියලා හොයන්නකෝ. සරෝජ්ට? ඇයි ආන්ටි? මං ආවේ සරෝජ බලන්න. අනේ මන්ද දුව. මේ ළමයට මොන වුණාද කියලා එකපාරම කරගෙන ගිහලා යන්න ගියා. මන් දන්නව කොහෙද ගියේ කියලා. මං හැමදේම හොයාගෙන තියෙන්නේ. ඊයේ මං නූලෙන් ඉවර කරගන්න බැරි වුණ ටික මං අද කරන්නම්කෝ. Karena dia Paris semin. Ani mandang nih. Nih ramai deh mona villa dikira. Andi bayi nanti nong. Manggilnya Sarah Jekan. Hari. Daya tuh udah mati aja nih. Mati ya, mereka sih deket tuh sambandnya. Mereka sama dia akan kerja di ini ada asyik ini deh basyik ini deh kene ki. Eh betul? Eh orang mahatya dana nih ya? Mama mahatya kita antar ada kerja itu. Nih ayi. Mama cerah dari kerana lochana deh mau dia kerja itu. Ani kau ikhwan lu sih dengan dewa mama dana. Mangga desa pala kayak mati kudne. Dengan itu orang mahatya kian nih. Mahameru parote yang kita perlu nak bagi nanggi watarin nih. Oh, ikut tirai. Loki, mevala, nampuri wiswas itu mev mahatte kini. Soro cawi wiswas mena bedak mada kerla nih ayi. Dalam mahatte lagi geval loli, mereka kemat te dinnya kila mahatte ahondur mudan nol nih. Nah itu rumah tiap aku tegaran nih. Ini kemudian mau puluhan tahun ini kemudian rencana mau kasar tuh banding. Kayaknya nih, mahat tiap magi nanggi bu, bandela, kandang ya no. Oh. Hari. Eh benang, api mie kasar deh hitam agam. Hari. Mau tuh mie apa pasir terkalda ane kecil orang dana. Mahat tiap kali ini tena kelas tiga kali nih. Hari. Mamma ini nanti dewal tiga balakan na. Mamma kelangi u mahat terus dina. Mamma rena kang, eh kita khatu atau tak ten mang de dina mahat tu. Abah bandar lepas se eh ki mahat tegi aderin balakan duri. Asli kebagi. Eh ki asli la kandulu tiennu bay mahat ya. Mangi ke Dewi Anggi sarap orang di rumah. Mahatya teratna terapi hitai mahatya. Nah itu udah mahatya kaya deh, anit kaya ni, nenek kau tu, arasi ini deh kau tu kira kaya ni, ha? Hei, apa kau deh ni? Mahatya kau mau deh aking kela deh ni? Kela deh ni mangi apa bandel hati nih? Mangi ke mangi ada bayat nih? Ya, mungkin itu nanti ada mama nevendel asyiknya. Saroj, Ashini. Adere, ahasataram. Kocir tiada beru na ya na. Ini polu kadepu hatiri. Orang na hendak pinne lochna. Ini gud teru bedagalah tau meteran awat kiyand. Hei, mungkin
දැන් කවුසල් තුමෙතන යනවා ශිනේ. අලුගුත්තේ වැඩ කරේ මමද නැත්නම් මේ සක්‍රවට්ටමද? අනුගේ මිනිස්සු අල්ලගන්න අවලම්? වැදගත් විදිහට කතා කරනවා ශිනේ. වැදගත් විදිහට කතා කරන්නේ? උගුලම් වැඩ කරේ වැදගත් වැඩද? මාව බඳිනවා කිය කී ආශ්‍රය කළා? අන්තිම කොහෙද යන මේ ගුබ්බෑමක ගෑණික කී ආල වෙලා මගේ ජීවිතේ නැති කරන්න හදන්නේ? කරුණා කරලා නවත්ත ගන්නවා. තමසනම් මා ජරා මිනිහෙක් සරෝජ්. මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ දේ විතරයි. කවදාද දවසක තමස ලෙඩක් හැදිලා ඇවිදින්න බැරි වෙන්නේ? තමස පාරට වැටෙන්න ඕනේ. මේ ගෑණන හෙන ගහන්න ඕනේ. තමස මේ ගෑණිව කොච්චර ආරක්ෂා කරන්න උත්සාහ කරත් මම මේ ගෑණි මරණම් මරණමයි. लोचना මනුස්සෙක් කසාද බඳින්න හොයන තමන්ට ආදරය කරන තමන්ගේ දරුවන්ට හොඳලා කියා දෙන්න පුළුවන් තමන්ගේ සංස්කෘතිය ගැන දන්න ගෑණියෙක් මේ තම්සේ වගේ මේ මේ රටේ නමවත් දන්නේ නැති බ්‍රූකඩයක් නෙවෙයි ඉස්ලාම කෙල්ලෙක් වෙලා ඉන්නවා යනවා හොඳයි තම්සේ දෙනට මං හොඳින් පෞල් කණ ඉඩ දුන්න මගේ නම අශේනි සමරජීව නෙමෙයි බලාගමු මොනව බලාගන්නද කොම්ලිස තමන් ගැන බලා ගන්නවා තමන් දෙයක් ඉගෙන ගන්නවා ඔයා වැදගත් කෙල්ලෙක්ට ආදරය කරා නම් මං අදම තම්සේ වතාරිනවා තම්සේ මේ ගුබ්බෑමට අයිති වෙන්න මං ඉඩ දෙන්නේ චමින්දෝ උඹ හතට ඉස්කෝලේ ගියාට මං ගියේ හතරට මට ඔය උපහැරණ තේරෙන්නේ නෑ බං කියන දයක් කෙලින් කියහන්කෝ අන්න කාර්කාරය ඇවිල්ලා එක ජෝගියයි මිදුලේ ලෝචනන්ගේ කාර්කාරය බදා ගන්නවා කාර්කාරය ලෝචනන්ගේ උපදා ගන්නවා කොහෙද ඉති සංජීව අයත් මේ ජවුසන රයිඩ් දීලා ඔහේ බලාගෙන ඉන්නේ ඇයි උඹ කිව්වේ රණ්ඩුව වෙලාවේ කාර්කාරය සංජීවත් මැරුණයි කියලා එමයි තින් කිංසි පාරකට මිනිසු මැරනවා නම් අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා බා එතකොට ඌ මැරුන්නේ ඔය ඉන්නේ අසාගෙට අනේ මේ චමින්දෝ
උඹ උන්ගේ ගුණ්ඩු වලට අහුවෙන්නේ නැතුව මෙන්න මෙහෙට වෙලා ඉඳපන් මල්ලියේ. සංජීවය හොඳ එක. හැබැයි අර බඩවල් දෙකින්ද කවදාරි සංජීවටත් වෙඩි කන්න වෙන්නේ. පොත්තට රැවටිලා ගෑනු ගන්න යන්න එපා චමින්දියෝ. මුකෝ ලස්සන කන්නේ බං. මට ලෝචනාව අමතක කරන්න බෑ බං. හනේ මන් දන්නේ බං ඌවා. උඹට ඒකේ නැතුව ඉන්න බැරි නම් උස්සගෙන ඵලයන්කෝ. දවස් දෙක තුනක් ගිහින් තියාගත්තට පස්සේ ආයෝකි කාත් එක්කවත් යන්නේ. ඒකට සංජීව අයියා කැමති නෑ බං. අනේ මේ උගේ කැමැත්ත අකමැත්ත බල බල හිටියොත් උඹට යන්න වෙන්නේ ඒකේ මගුල් ගෙදරට පාවඩෙලන්න. සංජීව කොයි වෙලාවෙද කියලා දන්නේ නෑනේ බං. මං සහසුද්දෙන්ම කියන්නම්. අර මහත්තෙන්ලා ඕකව කොයි වෙලාවෙ හරි කම්බස් කරනවා. මේ නේත්‍රා දෙක පල්ල. ඊට පස්සේ මේ බજાર එක රන් කරන් ඉන්නේ කවුද? උඹනේ මල්ලි. ඊට පස්සේ ලෝචනා බඩටත් ඉන්න බැරියයි. රැජින වගේ. නතක්කේ කතාවත් ඇත්ත. කොහෙදීති? අපි බજાරකේ රජ වෙන්න හිතාගෙන හිටියට නතක්කලගෙන් කිසි සපෝට් එකක් නැන්නේ. ඒවට ඉතින් චාරිත්‍ර්‍ය ක්‍රමයක් කියලා එකක් තියෙනවනේ. ගේ හරිය හාල් ඇටියක් නෑ චමින්දෙව්. එහෙනම් ඉතින් රැට කාලම යන්න බැරිය. එතකොට තාත්තා කියන්නේ මට ගහන මිනිහෙක් බඳලා මං ගුටි කකා ඉන්න කියලාද? අශේනි ඔය කරලා තියෙන මෝඩ වැඩේ හැටියට ඔය තරම්වත් බේරිච්ච ලොකු දෙයක්. චන්ද ඇසිමි පොලිසියත් මෙහාට ආවන නේද? ඉවරයි. Taman කසාද බඳින්න ඉන්න මිනිහගේ අතින් ගුටියක් කැවට මොකද වෙන්නේ? හ්ම් මැරෙනවද? පොලිසිය ගියානම් උසාවිය ගියානම් වට එල්ලුම් ගස් යන්න වෙන්නේ. මේ වෙලාවේ තේරුම් ගන්න සරෝජ්ගෙන් ගුටියක් කාපු එකද හොඳ එල්ලුම් ගස් තැන එකද කියලා. මොකට ගහ මොනවා කියනවද මන්ද? මට නම් බෑ ඔය මිනිහා බඳින්න. මේ 21 වෙනි සියවසේ මට ඔය පරණ හනිමිටි අදහස ඕනේ නැහැ. ඔව් ඔව් ඔව්. අසේන සරදින් ගුටි කන්න ඕනේ නැහැ. අනේ මේ ඔය බම්බේ 21 වෙනි සියවසේ මඩු ඔක්කොම මඩු. හරි. හරි. අමුසු මහලු කට කියනවා දන්නවනේ. ජාතික සත්‍ය මකන කියනවා. වලි කුකුලා හ වලි කුකුලා ඔය කිව්වේ වලි කුකුලා නම ඇටි කුකුලා මට ගහ දඬුලේ නා මඩුන් වෙන්නේ ඒක දන්න මඩුන් මඩුන් සු මඩුන් යනන් මගේ හැරෙන්න බෑ කලන්දක් නෑ මොලේ
පිස්සු හැදෙන්නේ නේද? දරුවෝට ඒ විදිහට කතා කරන්න. එහෙම කතා නොකරපෙකේ වැරද්ද තමයි ඔය වෙලා තියෙන්නේ. අනා! අම්මා ඉතින් ඒක දෙනම් කොහේ කිඹුල්ලෝ වෙලා මෙතන අච්චාලු හිටියක් කරන්න නදන්නේ. ඔයත් යන්න. ගිහිල්ලා මම අර මෝඩ ගහව අර එළිය අඹ ගහේ මැදින්. මේකෙල්ල හැදුන්නේ නැහැ. මෙදල. හෙට මම ලෝචනාව ප්‍රසාද බඳිනවා. සංජීව්. ඔයාට රෙජිස්ටර් ලෑස්ති කරා. ඔය විශේෂ ඇඳුම් මොකුත් ඕනේ නැහැ. අපි පස්සේ වෙඩින් එක ගමු. උදේ මාට. ඔබ පාගේ පුංචි කාදරයට ඔබ එකම යාළුවා. මගේ දුකේද සැපේද හැමදාම හිටියා වගේ. හෙට මගේ ජීවිතේ වෙනස් වෙන දවසක්. ඉතින් මේ හැම දෙයකටම සාක්ෂිකාරය වුණා වගේ හෙටත් මගේ සාක්ෂිකාරය වෙයි කියලා මම හිතනවා. හරි හරි මචං. මට උඹ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්නේ. ඔබ ඒක දන්නවනේ. හැබැයි ඊට පස්සේ එන ප්‍රශ්න වලට උඹට මුහුණ දෙන්න පුළුවන්ද? හා? අනිත් එක බලපන්. උඹ ඉන්න තත්ත්වය ගැන. උඹ ලෙඩ වෙලා ඉන්නේ. උඹට පුළුවන් ද මුහුණ දෙන්න? මට ඒව ඔක්කොම මම බලා ගන්නවා. මගේ ජීවිතයේ තියෙනකම් මහත්තයෝ මහත්තලාට කරදරයක් වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. උඹට පිස්සුද බං? සංජීව මෙහෙම කිව්වට බැරි වෙලා සංජීව ජීවිතේ මොන හරි උනොත්? ඇයි මෙතන එහෙම කියන්නේ? මචං මේක සෙල්ලමට ගන්න එපා මචං. අපි මේ ඉන්නේ සංකීර්ණ ප්‍රශ්නයක. පොඩ්ඩක් බලපන්. ගිය දවස් ටිකේ වෙච්ච දේවල් එක්ක ඇයි එහෙම දෙයක් වෙන්න බැරි? හොඳට හිතලා බලපන්. ලෝචනාව මරන්න හැදුවා. ගෙදරට මල වැඩමක් එවුවා. සංජීවව නොමරා මැරුවා. ඔබ හිතන් ඉන්නේ මේ හැමදේම කරන්නේ අශේනි කියලාද? නෑ මචං. ඔබ තාම මේ ගේම හැන්ඩල් කරන නියම ආශේව අඳුරගන්නේ නෑ. පොඩ්ඩක් තේරුම් ගනේ. ඔබේ තාත්තා නිකන් ඉඳීද? ආ? ඔබේ තාත්තා ඔබලගේ පරම්පරාවේ ගෞරවය රැකගන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. එහෙමකේ බලන් ඉඳීද? තේරුම් ගනින් මචං. ඔබ මේ සෙල්ලම් කරන අහිංසක ජීවිත හතරක් එක මචං. මාත් ආරයට මාරි. නංගි හන්දා මේ ප්‍රශ්නෙට අත දානවා මිසක් එහෙම නැත්තම් අපි හැප්පෙන්නේ කළුගල් එක්ක මහත්තයෝ. බයිති මහත්තයෝ අපි දැන් යුද්ධෙට ඇවිල්ලා ඉවරයිනේ. දැන් ඉතින් හිටගෙන හිටියත් වෙඩි කනවා, වෙඩි තිබ්බත් වෙඩි කනවා. මං කියන්නේ මහත්තයෝ, ඔන්න ඒ අපි වෙඩි තියමු. සංජීව මොනවා කිව්වත් අපි මේ කරන දේ මචං බොහොම පරිස්සමෙන් හිතලා කරන්න ඕනේ. ඒක තේරුම් ගනි. මට මොන වුණත් මගේ ලෝචනාව කසාද බඳිනවා. ඊට පස්සේ මට හඳුනාම අපි වෙන තැනක පදිංචි වෙනවා. තරුඹ හිතනවාද? අශේනි උඹලගේ තාත්තා, අශේනිගේ තාත්තා උඹලට පාඩුවේ ලස්සන ජීවත් වෙන්න දෙයි කියලා. වෙන විදිහකට මූණ දෙනවා මිසක් මට ලෝචනා ඕනේ. නවනත් බොය කෙලින් ගතියට මං හරි කැමතියි. අපේ එන විදියට මොන දේම මාත් තියෙන ඔබත් එක්ක ඕනම දෙයකට. හැබැයි පුතෝ මේ දැන් අපි ගෙදර යන. ගිහලා අම්මලත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙමු. ඒට ඔෆිස් යනවා කියලා අපි ඇවිල්ලා මේක ඉවර කළා දාමු. එහෙම නැතුනම් මචං මේක ලොකු ප්‍රශ්නයක් නේ. උඹට ඒක තේරෙනවනේ.
නැද්ද සංජීව? මාත්‍ය හරියට හරි මාත්‍ය. ආදරේ අහසතරම්. හැබැයි මං හිතුවේ නෑ මහත්තයා ප්‍රශ්න දිහා හතර පැත්තෙම බලන මහත්තයෙක් කියලා. ප්‍රශ්නයක් නෑ. මාත්‍ය කිව්වා සංජීව ඇහුවා. අපි එන යන්න සංජීව. කුලෝචන. ලොකේ. ලොකේ. පස්සේ හැම කරදරයක්ම ඉවරයි. සද්දාටම ඉවරයි. ඒත් මට දුකයි සරෝජ්. ඒ මොකද? හෙටින් පස්සේ මං වාගේ පෙම්ව තියෙන මේනේ බිරිඳ. ඉතින් හෙටින් පස්සේ අසන කාලේ ඉවරයි. පිස්සි. මං ගිහින් ඒ මට පාළුයි. එනම් ඉන්නද? හා ආසෙතිනි. අතර මාස. හෙටින් පස්සේ. අම්මලා දකි. ඒ ගුටි ගන්නත් වරෙන් යන්න. මං ගිහින්. ගොඩක් පරිස්සම් සරෝජ්. රැට කතා කරන්න. ඔයත් පරිස්සම් ඉන්න. මම යන්න. යන්නම් කියන්න එපා. ගින් එන්නම් කියන්න. ජීවත් වෙලා හිටියොත් අනිවාර්යෙන්ම එනවා. අවකෙපෙන කතා කියන්න එපා සරෝජ්. මේ හොඳ දවසේ. හරි හරි. මං ගිහින්. අයියේ කොහෙද ගියේ? ඇයි හෙට උඹේ වැඩේ ගැන කතා කරගන්න රෙජිස්ට්‍රාර් ආලමයන් වෙන්න යනවා කිව්වා. අනේ මං දන්නේ. මට නම් තාම මේ ගැන හිතා ගන්නවත් බැහැ. දිව බොරු කිව්වත් හදවත බොරු කරන්නේ නෑලුනේ. හදවතේ කැඩපත මූණලු. ඔයාට බෑක් අපිට බොරු කරන්න. අද නම් මූණ හරියට හඳ පායලා වගේ. බොරු උත්සව ආටෝප නැති වුණාට හෙටවා සරෝජ් අයියාගෙම වෙනවා. ඇයි මාත්‍යා කිව්වා නේද පහුවට ලොකු උත්සවයක් ගන්නවයි කියලා? මට නම් ওই ලොකු උත්සව ඕනේ අම්මා. මට ඕනේ සරෝජ් එක සතුටින් ජීවත් වෙලා අම්මලවත් බලාගෙන ඉන්න. අපිව බලා ගන්න ඕනේ නෑ පුතේ. උඹ සතුටින් ජීවත් වෙනවා නම් එච්චරයි අපිට ඕනේ. මට තනියෙන් බුදු වෙන්න ඕනේ. හරි හරි. ඔයා ඉස්සෙල්ලා බුදු වෙලා ඉන්නකො. ඊට පස්සේ අපිට පාර පෙන්නන්න. නේද අම්මේ? හදාගේ අපි උඹව දෙක්ක කයි උඹ තිති මේ පැත්ත අමතක වෙලා ගියානේ මං හිතුව උඹ ගමෙන් ගිහිල්ලවත්ද කියලා ඔයන්නද බං මේව දාලා හෙයි බං එක එක දවසට එක එක කාර් ගේ ඉස්සරහා එක එක දවසට එක එක මිනිස්සු ගේ මිදුලි උඹටත් තිති වාසි නැත රතුමේ ඔබ මගේ හැටි හොඳට දන්නවා ඔබ
මගේ නංගිලට කතන්දර හදලා යහතින් ඉන්න නෙවෙයි දැනගනි. අනේ දෙයනේ මේව මම කියන කතා නෙමේ සංජීවියෝ. ලෝකෙ මිනිස්සු කියන කතා. අනික උඹ වුණත් මේව ගැන මීට වැඩිය හොයලා බලන්න ඕනේනේ මල්ලියේ. ඔය කාර් කාර්යයන් ඉදන් උඹ වෙඩි නොකා බේරුණා. මගේ පපු ඇතුලෙත් ගින්දර පත්තු වෙන්නේ නැද්ද මල්ලියේ? හරි හරි බං. ගෙදරට එන්නේ එක කාර් කාර්යයි. ඌවෙන්නේත් ලොකුණන්ගේම කසාද බඳින. අනික උන්ගේ කසාදේට පොතේ ලියනවා. හෙට අපිට මගුල කියන්න නැද්ද සංජීවියෝ? මගුලක් ගන්න නෑ බං. හෙට කරන්නේ ඔය කසාදේ පොතේ ලියන එක විතරයි. පස්සේ ඉතින් ඌ කැන්දගෙන යයි. ඒක මිසක්. එහෙනම් උඹත් ඉතින් වික්‍රමබාහු මාත්‍යාගේ නෑ වුණා එහෙනම්. මට උන්ගේ වැඩ නැලා තාක්කේ. මට ලොක්කි සතුටෙන් හිටියොත් ඒ ඇති. අනේ මන් දන්නේ බම් මේව කොහින් කෙලවර වෙයිද කියලා. උඹලාගේ නංගිලත් ඉතින් තරමට නෙමේනේ බං ජීවත් වුනේ. පොළවේ පය ගහලා ජීවත් වුණා නම් මේ කරදර මුකුත් නෑ නේ සංජීවයෝ. චමින්දියා මොනවා වුණත් ගමේ එක. ඌට හයිහත්තිය තියෙනවනේ. ලතෝමේ උඹ මගේ ගෙදර දේවල් වලට මට උපදෙස් දෙන්න ඕනේ නෑ. හරි? කරන දේත් මන් දන්නවා කරන්න ඕනි දේත් මන් දන්නවා. මොකෝ මල්ලි හොඳ හොඳ මත්නම් දැන් මෙහෙට අඩුවැඩිය උස්සගෙන එනවනේ. නෑ මේ ලතා අක්කා සල්ලි වගේ දීලා මට කිව්වා මේ ටවුන් එකට යනවා නම් බට්ටියක් ගෙනත් දෙන්න කිව්වා. මම ගෙනා. ඉතින් දැන් මොම් මේ නිදහසට හේතු ඇහුවද? සංජීවය මේ දවස් ටිකට හරියට වෙනස් වෙන. මේ උඹ භූත කියවන්න නැතු ඉඳපන්. මම මේ උඹ හොයාගෙන ආවේ වැදගත් වැඩකට. ඒ මොකද්ද කියන්නේ? තින් දන්නවනේ මම බොක්කම තමයි කියන්නේ. උඹ හෙට උදේ 9 වෙද්දි අපේ ගෙදරට රෙජිස්ට්‍රාර් කෙනෙක් ඇඳන් වරේ. රෙජිස්ට්‍රාර් කෙනෙක්? ඒ මොකටද? රෙජිස්ට්‍රාර් කෙනෙක් කියන්නේ වෙන මොකටද බං? හෙට අර කාර් කාර්යයේ ලොකු නංගිගේ කසාදේ පොතේ ලියනවා බං. මොකක්? ඇයි? එපාද? අපි ගැන හිතන්නේ එහෙමද?
එක බලමු මුල්. අනේ 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 චාට් කතා නැකි. අයි කියන්නේ මාව එපා. කොපිය. මහලොකට දරුවෝ ගැන කතා. මූණෙන් බෑ මැස්ත කරතු වෙලා කඳුළු වෙනවා. මේ ඔහම ඈතින් ඉඳලා පැපොඩ ළඟට එනවා. මේ ඒව බෙන්දාම හරිද? ඔයයි මමයි අපේ දුවයි දවසක අපි පවුල් ජීවිතේ ලස්සනයි නේද රෝජනා? ඇත්තම එදාට මට මේ මුළු ලෝකෙම මගේ කියලා හිතේ. හෙට ඉඳන් මගේ ජීවිතේ කොච්චර වෙනස් වේද සරෝජ්? මගේ මුළු ජීවිතේම ඔයා ළඟට වෙලා ඔයාව ආදරෙන් බලාගන්න සදහට. මම මේ අඳිනේවල තේරුම කියන්න. මේ තරු දෙකක්. අයියෝ මේක තරු දෙකක් කියලා ඕන ළමෙක් කියයි. මං අහන්නේ මේකේ අදහස මොකද්ද කියලා. තරු වලින් කියන අදහස දීප්තිය. මං කියන්නේ ඒක නෙමෙයි මූඩියෝ. මේ ලොකු තරුව සරෝජ්. මේ පොඩි තරුව ලෝචන. මේ ඉන්නේ පුලස්ත. මේ පොඩිම තරුව ස්වාස්තික. ඒ කවුද? ඒ කවුද කියලා අහන්නේ? මේ අපි දෙන්නගේ දුවයි පුතයි. ලස්සන. හරිම ලස්සන. අපේ මේ හීන කවදාද හැබෑවේ ඉන්නේ නේද ලෝෂණ? thank you. ඔයයි මමයි අපි දුවයි පුතයි කියන්නේ. මේ අහසේ තියෙන තරු කවදාකවත් නැති වෙන්නේ. ඔයා කියනා වගේ හැමදාම දීප්ති දිදී තියෙනවා. ඒ වගේ තමයි සරෝජ් මගේ ආදරේ. හැමදාම අඩුවක් නැතුව තියෙන්නේ. දවසක ඔයා මගෙන් වෙන් වෙලා ගියත් ඒ මතකයත් එක්ක හැමදාම මට ජීවත් වෙන්න පුළුවන් මේ සරෝජ්. එහෙම වෙන්න මගට තියෙන ආලෝචන. කවුරු විරුද්ධ වුණත් මම ඔයා මගේ ළඟට ගන්නවා. ඒක හරියට මේ ආකාශ කුසුම වගේ සත්තයි. ආකාශ කුසුම? ඒ මොනවාද? මොඩියේ. ඔයා මේ ඇඳ තරු හරියට නිකන් අහස පිපෙන මල් වගේ. ඒකයි ඒවට ආකාශ කුසුම කියන්නේ. හරි ලස්සන නමක් නේද? ඔයා කියන්න බලන්න මේ ලෝකේ ලස්සනම නම මොකද්ද කියලා. ලස්සනම නමද? ලස්සනම නම ස්වස්තික. මේ මොකද මේ? යන්න යන්න. එතකොට ඔයාට මගේ නම ලස්සන නෑ. ලොවිලෙල්ලක් වගේ නමකට ලස්සනයි කියන්න පුළුවන්ද? ඈ? ඒ වගේද ස්වස්තික? මගේ දුවගේ නම? අන්න නං. හරි හරි. අපිට දැම්ම ළමයි ඕන්නේ. ඒ මොකද? එහෙම තමයි. ඒක මගේ තීරණයක්. ළමයාගේ නම කිව්ව ගමන් මාව අමතකුණා නම් ළමයි හම්බුණාට පස්සේ මාව කොහොමවත් අමතක වෙන්නේ නැහැ. ළමයි හම්බුණාට පස්සේ ඔයාගේ සේරම ආදරේ මට නැති වෙන්නේ. බෑ 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 බෑ. මං ළමයි හදන්නේ. ඔයාගේ ආදරේ ඕනේ මට විතරයි. ඒක පොඩ්ඩක්වත් අඩු වෙන්න බෑ සරෝජ්. කොහෙද ගියේ?
ලෝචන ලාගේද? ලෝචන ලාගේද? මම මෙච්චර බේරගෙන ඇවිල්ලා අහවල් මගුලකට ඒ උබ්බැහි මේ ලගින්න ගියා. ආ? දැන්වත් මිනිහ කෙනෙක් බා. මල් ලව්වයි මුළු පවුලම විනාශ කරන්න හදන දෙපා. ඒකට විතරක් ඉඳ තියන්න දෙපා. ආදරේ අහසතරම් අර පට්ට පතුරු ලතා කැලේ හංගලා දගර දාලා ගැරෙන්ඩි දාලා හදන ගං කසාය වල සැර අපිට දෙන්න බෑනේ මහත්තයෝ. ඕකට ගහලා එළවපු එකමයි හොද. ඕකගේ නංගි අපේ සරෝජ් මහත්තයාගේ කරේල්ලෙන් ඩාවලු නේද? ඇති 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 මේ. ඔය කටකට හොඳටම ඇති. දැන් අර මගේ වැඩේ මොකද? මේකත් ගම පුරා පැතුරුව. පිස්සුද මහත්තයෝ ගගේ මොහොතේ දැම්මා කියලා හිතාගන්න. ලීන මහත්තයා මට උන්ගේ පවුලේ හැම විස්තරයක්ම ඕනවා. දැන් උන්ගේ නංගි ඉගෙනගත්ත තැන කොහෙද යන්නේ කොහෙද ගියේ විශේෂයෙන් අපේ සරෝජ් මහත්තයා. එද යන්නේ ඉන වෙලාවල් හැම දෙයක්ම බලලා මට හරියටම කියන්න ඕන. තේරුණා? මං සේරම වැඩේ කරලා ඉවරයි මහත්තයෝ. ටේප් රෙකෝඩර් එකක් දැම්මා වාගේ. මං මහත්තයාට සේරම අහන්න සලස්සන්න. ඒ කොහොමද? සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් මහත්තයෝ. සල්ලි ඕනේ. සංජීවගේ සෝජ කේකර ගෝලය. මාගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වන්නේ කිසි දවසක කිසි විටක නොසිතූ ලෙස මගේ ආදරේ හෙට මට හිමිවන්නට දැන් සියල්ල සූදානම් වන්නේ හෙට උදෑසනම නතුරු මට ඉවසීමක් නැත සරෝජ් කියවිලේ සිට මාගේ හදවත තවමත් ගෙයි හෙට උදෑසන ඉර පායනු බලා සිටින සීපතක්සේ සරෝජ් දක්නතුරු මම බලා සිටිමි රාත්‍රියේ මෙතරම් දිගුවන්නේ ඇයිද? අද මට මුල් වරට සිටේ. හෙට මම ඔහුගේ වන්නේය. සදාටම ඔහුගේ වන්නේය. ඒ ඊට පසු අප දෙදෙනාට මොනතරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේද?
සරෝජ්ගේ පරම්පරාවම අපට විරුද්ධව නැගී සිටිනු ඇත. මා මේ සුන්දර මොහොතේ ඒ සියල්ලම අමතක කර දමමි. මගේ සුන්දර සිහිනය ගැන පමණක් යළි යළි සිහින දකිමි. සීර මට දැන් ඇති වෙලා ආන්නේ තාත්තා කවදාවත් මට සැනසීම නිදහස ජීවත් වෙලා දෙන්නේ නැහැ. එක පැත්තකින් අශීන් යකින්න කෝරි මාව කන්න බලාගෙන ඉන්නවා. තවත් පැත්තකින් තාත්තාගේ දේශපාලන වැඩවලට මාව ඉත් එක් කරගන්න හදනවා. මම ඒක හොඳට මැති අම්මේ. මමගේ ලෝකේ හොයාගන්න ඕනේ. ලෝචනා කියන්නේ දුප්පත් පවුලක කෙල්ලෙක් වුණාට 1000කින් හොයාගන්න බැරි කෙල්ලෙක්. යාමට ගොඩාක් ආදරේ. මමත් යාට ගොඩාක් ආදරේ. මම ලෝචනාවට බඳිනවා. හෙට මම ටික දවසකට ගෙදරින් යනවා. එක්කෝ තාත්ත ලෝචනාව පිළිගන්න දවසක නැත්නම් තාත්ත නැති වුණු දවසක මම ආයෙන්න. මං ගැන බය වෙන්න එපා. අම්මා දන්නවා කවදාවත් මම වැරදි නොකරන බව. පුංචි කාලේ ඉඳලා හැමදාම මම අම්මා කියන දේ අහුවා. ජීවිතේ මුල්ම වතාවට මේ කරන්නේ නකීකරු කමර මන සමාවෙන්න අම්මේ. මං ගිහිල්ලා මට සමාවෙන්න. ඔර නිින්ද යන්නේ නැද්ද? මට බයයි නංගි. එස්පියා ගත්තාම වෙච්ච හැම දෙයක් මතක් වෙනවා. මට නිදා ගන්න බෑ නංගි. අනේ මං දන්නේ. මේ රෑ මෙච්චර දිග මොකද කියලා. පිස්සු නැතුව ඇවිත් මෙහෙ නිදා ගන්නක්ගේ. මොකද ඔය හොඳටම බය වෙලා. සරෝජ අයියා හෙට එනවත් කිව්වනේ. හෙට එන්නේ ඔව කැන්දන් යන්න නෙමෙයිනේ ඉතින්. මෙන්න මෙහින් ඇවිත් නිදාගන්න. මට පය සරෝජ ගැන. මේක දැනගත්තොත් ඒගොල්ලන් ගෙදරේ මොනවා කරයිද දන්නේ. සරෝජට කරදරයක් කරයිද නංගි? මේ දේවල් ඒගොල්ලෝ දන්නේ නැහැනේ අක්කේ. පුදුම සරෝජ ඒගොල්ලන් ගෙදර කාටවත් නොකිය ඇයිද කියලා. මොකද එයා අම්මට ගොඩාක් ආදරේ. මට තේරෙන්නේ නැහැ මොනවා වෙයිද කියලා. අනික එයා ඔෆිස් යනවා කියලා මෙහෙ ආවොත් අශේනියාව හොයලා මොනවා වෙයිද දන්නේ. අනිත් එක මෙහෙ ආව කියලා දැනගත්තොත් ලෝක විනාශයක් වෙන්නේ. මං ඒකයි කිව්වේ සරෝජට කලබල වෙන්න එපා කියලා. කොහෙද ඉතින් යා කියන දෙයක් අහන එකක් ඈ? අනේ අක්කේ. ඉතින් වෙන දෙයක් වෙන්නේ හිටනේ අනේ. යූ මන්ද ඔයාන. අනික අක්කේ, ඒගොල්ලෝ ඔයාලව හොයාගනින්දි ඕගොල්ලෝ කසාද බැඳලා ඉවරයි. එතකොට ඉතින් ඔයාලව වෙන් කරන්න බෑනේ. ඒකයි අක්කේ ඇත්ත. දැන් අත ඔය පිස්සු කතා නොකර මෙහෙ නිදා ගන්න. නැත්තං ඉතින් හෙට උදේට ඔයාගේ මූණ ඉදිමිලා තියේ. එන්නේ. ඇද්දුඹට ඇද්දුඹට හොඳ වැඩේ. මදේ සංජීවියට කැඹරුවා. අන්තිමේදී මොකද උනේ? උඹගෙන් පුත්තලම් බූරුවෙක්ගෙන් වගේ වැඩ අරගෙන අරගෙන කාර් කාර්යයට ලෝචනාව කසාද බන්දල දීලා උඹව දොට්ට දැම්මා.
ලෝචනායක නටන්න හිතන් හිටිය නාඩගම් සේරම ඉවරයි සේරම ඉවරයි මං උඹට කිව්වෝ ඕකගේ පොත්තට රැවටිලා ඔවුන්ගේ උගලට අහුවෙන්න එපා කියලා උඹ ඇහුවද ඇහුවද උඹ අපියාගෙන හිටපන් ලතාක්කේ මතේ උළුවර කිනි අරගෙන ඉන්නෝ මම මොකද්ද බන් දැන් කරන්න ඕනේ කියාපන් කුමාර මොකද්ද කරන්න කියන්නේ රෙජිස්ටර් ආලහම හොයාගෙන හෙට උදේම ගිහලා කසාදෙට අස්සම් කරපන් මං උඹට කී පාරක් කිව්වද ඕකිව අරගෙන ගිහලා සල්ලම් කරලා දාන්න කියලා ඇහුවද උඹ ඇහුවද දැන් ඉතින් කරන්න දෙයක් නෑ චමින්දියෝ උඹ දැන් මෙන්න මෙහෙට වෙලා හිටපන් තාක්කේ මං කෙල්ලෙකුට කියලා මගේ හිත් කූඩුවෙන් ආදරය කළේ ලෝචනාට විතරයි බං මම එක දවසකට හරිය ඔක කිව්ව මගේ කරගන්න උඹලාගේ තිතින් මදන විසේ ඉවරයක් නෑනේ බං උඹට ඒ කිව්ව ඕනි එක දවසකට නම් ඉතින් අරගෙන ගිහලා සල්ලම් කරලා දාපන්කෝ ඉතන තරම් ලේසි නෑ බං සංජීව අයියා ඉන්නේ ෆුල් ඇලර්ට් එකේ මාව බැරි වෙලා හරි ආවුනොත් මාව පෙති ගාලා දා අනේ මන් දන්නේ උඹලත් ඉතින් නමට පිරිමි එයි බං අර සංජීවය වගේ පිස්තෝලයක් අරගෙන ගිහිල්ලා ඒකිව අරන් වරින්කෝ නිකන් පිස්සු කතා නොකිය ඉඳිලා තාක්කේ දෙන්නම වැඩ කරන්නේ එකම තැන. බજારේකේ උන් අපි දෙන්නවම දාන්න. මට ඉතින් ලෝචනාව අරගෙන ගිහිල්ලා හැංගෙන්න වෙන්නේ අපායේ තමයි. හරි. එතකොට දැන් ওই කසාද ගැන ওই චන්දි ඉල්ලන මහත්තයා කාර්කාරියක දාත්තා ඒගොල්ලෝ දන්නවද? දන්නවද? කට කපලා විරුද්ධයි. කට කපලා. උඹේ ඒගොල්ලන් අඳුරනවද? මොකෝ මන්නොත් මං ඔය ඇමරිකාව දන්නේ අනේ මන් දන්නේ චමින්දියෝ මට උඹට රහට කන්න ටික උයල දෙන්නත් පුළුවන් හනිත් එව්වත් ඉතින් දෙන්න පුළුවන් කියලා කියමුකෝ මට උඹට මොලේ දෙන්න බෑනේ බං මොලේ ඒ මොනවද මොකද කියලා අහන්නේ උඹ උන් අඳුරනවා නම් ගිහිල්ලා මේ කසාද ගැන උන්ට ඔත්තුව දීපන්කෝ මොකක් 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 නෙමෙයි මොකක් ආපු ගමනක් නෙමෙයි. ඔබ දන්නවා සංජීව අයියේ මම උඹට බොක්ක. ඒත් මේක බොස් කියන සමා වෙලා ඔබ ගෙදර යන්න නැතුව මෙතන ඉන්න ඕනේ. අපි ඔබේ පවුලේ කාටවත් අනතුරක් කරන්න නැහැ. නොලා ඔබ දන්නවා ඔබ මේ ගේම් එකට දැම්මේ මම. හරි? ඔබ මාව මෙතන මැරුවත් මම උඹට දෙක වෙන්නේ නැහැකෝ. අයියේ ඔබ වැටිය දෙඟලුවොත් අපිට වෙන ආයුධ පාවිච්චි කරන්න රොලා මට තුනට දෙන්නට ගන්න තියෙන එච්චරයි හරි මං තුනට ගන්නේනවා ඔබලගේ කෑලි පහ බේරගෙන යන්න ඕනි නම් දැම්ම ඵලයක් හරි එකයි එකයි සංජීව අයියේ අපිට උඹේ නම් කිව්ව ඕනේ හොඳින් හරි නරකින් හරි
Kelu, kelu isu. Dan mak kiu itu nanti kelu barang kenapa? Nah, sir. Berdeh gasuna, sir. Gasuna? Oh. Ada kiu gasuna? Tapi mak pamu ya aku. Sanjiva, apa itu orang mana luar, sir? Sanjiva, ni lana. Malu tu kita kiuan itu istilah utan ni lana kelu. Itu pasti kelu usan ni kelu kiuan itu. Abi Sanjiva ya kenapa dah nama, sir? Dek ekar ya huna. Nah, sir. Abi dah nama dua orang apa? Dua orang topi malu hari hari, he? Nak koi ni, koi ni ni mana? Cantam atau dia nak kemana, sir? Betul ni ini apa ya punya? Mama kini kan, he? Kau ni ayat kerja lihat apa? Mama kini kan kata kerana apa? Hari? Seram ibarat, seram ibarat. Nanti ni sarut kini kalau kau ni ada dekat kerana. Kamu ni sedara tiaga, ala kan dia. Sumane, kamu kan ni mana kehendak? Hari mana third class itu kata keru? Oh ya, ini dua depan ni tuh ibu dihantar. Ani me, makai jaga usaha ni jangan lari ni. Am pergi kahal lagi tu, kehil bat. Hari ni ada ni payment lagi. Hari kalau orang kamu, makai abis ni sate kini, oh sate kini. Abis amma itu dah lagi nona sata elite ni tuh ni berada keran. Ekstrem semua muka dua orang bela dia ni. Bela tiada dia, dana orang nahlnu awi dia terasa dia. Orang dana dia mana tiada dia. Ayah muka bela dia ni. Mana tu mana ni? Aderi. Ahasataram.